මැතිවරණය කරන්න පුළුවන් ආර්ථිකමය තත්ත්වයක් අපිට තිබුණේ ඒ කාලේ. මට තිබුණ පොඩි මේඩ් බයිසිකලයක්. මට පරම්පරාවෙන් දේශපාලන හයියක් නැහැ. දේශපාලඥයා ඉන්න ඕනේ ගමේ. මම පෞද්ගලික ජීවිතේ බොරු කියලා ති. මගේ ගෙදර ඕනේ වෙලාවක දොර ජනේල් ඇරලා තියෙන්නේ. මොකද තාම ඒව දාලා නැහැ. අයිබෝවන්. පහුගියදා පැවැත්වෙච්ච මැතිවරණේ ලොකු කතිකාවතක් ගොඩනගලා තිබුණා පාර්ලිමේන්තුවට වියතුන් යවන්න ඕනේ කියලා. ඉතින් ආචාර්යවරු මහාචාර්යවරු මේ පාර්ලිමේන්තුවට තේරීපත් වෙන තරඟ වදිද්දී අපේ ගමක පුංචි මිනිස්සෙකුටත් පාර්ලිමේන්තුවට යන අවස්ථාව ලැබෙනවා. ඉතින් අපි අද කතා කරන්නේ එතුමත් එක්ක. අයිබෝවන්. අයිබෝවන් සර්. එහෙනම් මම මෙතන ඉඳන් ඔබතුමන්ට මන්ත්‍රීතුමා කියලා කතා කරන්නද එහෙමත් නැත්නම් ඔබතුමන්ට ගමේ කතා කරන විදියට කුමාර අයියා කියලා කතා කරන්නද? වැඩියෙන්ම කැමතියි ඒක. හරි. ඔහු නමින් KPS කුමාරසිරි. ඇත්තටම මේ කුමාර අයියා කියන්නේ කවුද? ඇත්තටම මම ඔචියාගම මගේ පන් ගම ඔචියාගම. මගේ තාත්තා ගොවියෙක් අම්මා ගොවියෙක්. බොහොම අමාරුවෙන් අපි ඒ කාලේ ආර්ථික අපහසුතා මැද තමයි අපි කාලය ගෙවුනේ. විද්‍යාදර්ශ මහාවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබලා උසස් පෙළ හදාරලා වාණිජංශයෙන් මම උසස් පෙළ හදාරියේ. ඊට පස්සේ රැකියාවක් බලාපොරොත්තුෙන් ඉන්න මොහොතක තමයි මාව දේශපාලනට අවතීර්ණය වුණේ. විශේෂයෙන්ම එවකට හිටපු ප්‍රධාන අමාත්‍යතුමා මේ දිස්ත්‍රික්ක නායක බර්ට් බිමලල් දිසානායක මහත්තුමා එතුමා තමයි අවුරුදු 35 පල්ලෙහා තරුණ නියෝජනයක් 2002 පළාත් පාලන මැතිවරණයට තරුණ නියෝජනයක් හොයාගෙන යනවා. මයිදන අපිට ආණ්ඩුවක් තිබුණේ ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හිටිය බලේ. හැබැයි බොහෝ දෙනෙක් එන්න කැමති වුණේ නැහැ. ඒ වගේ වෙලාවක තමයි අපි තාත්තා ගාවට ඇවිල්ලා මේ මාව ඉල්ලන්නේ දේශපාලනයට. හැබැයි තාත්තා බෑ කියනවා. මාත් බෑ කිව්වා. මොකද ඒක තමයි මැතිවරණය කරන්න පුළුවන් ආර්ථිකමය තත්ත්වයක් අපිට තිබුණේ නැහැ ඒ කාලේ. අපේ පවුලේ සහෝදරු 5 දෙනෙක්. ඒකට මමයි අක්කයි විතරයි අධ්‍යාපනය ලැබලා ඉවරලා හිටිය අනිත් මගේ සහෝදරයන් 3 දෙනාම අධ්‍යාපනය ලැබන වෙනකොට හැබැයි ඉතින් බෑ කියන්න බැරි නිසා පක්ෂයට ආදරේ නිසා එදත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි එතකොට පුටුවෙන් තරඟ කරේ මට මතකයි පුටුවෙන් අපි තරඟ කරේ ඉතින් බෑ කියන්න බෑ කොහොම හරි බර්ටි අමතුමාගේ පෙරෙත් නිසා තමයි මම දේශපාලනට එන්නේ මට තිබුණ පොඩි මේඩ් බයිසිකලයක් ඉතින් රෝද හතරක් උඩ නම් නැග්ගේ නෑ මැතිවරණ ඉවරනකම්ම රෝද හතරක් උඩ නැග්ගේ නෑ මේඩ් බයිසිකලේ මම නොචියාගම නගරයට ඇවිල්ලා පොප්ලින් රෙදිහාර එක හමාරක් ගත්තා නිල් පාට අරගෙන සෑම් කියලා මගේ ඉන්න අයියා කෙනෙක් එයා තමයි ඒක ඇඳලා දුන්නේ පුටුව ගහලා කතරේ ගහලා අංක 1 මට තිබුණේ අංක 1 ගහලා කතරේ ගහලා ගහගත් බැඳගත් පුටුව ගහපු වර ලොකු කොඩිය බැඳගෙන තමයි පටන් ගත්තේ වැඩේ ඉතින් පටන් ගත්තා ගෙන්ගේ කෙවල් ගාන ගියා ඉතින් මම සිහිපත් කරන්න ඕනේ මගේ ගමේ වැඩිහිටි මාමල නැන්දලා ඒ අය තමයි බත් එක හිටම් බැඳගෙන කැන්වසින් කරේ කොහමරි ඡන්ද ගණන් කරලා බලනකොට පරණ ඔක්කොම පරාදයි මා ජයග්‍රහණය කළා දිනුනා. එතන තමයි මගේ දේශපාලන ගමන ආරම්භ වුනේ. පළවෙනි සැසිවාරට ගියාම මට සිහිපත් වෙනවා මම ගිහින් ඉඳගත්තුම බොහොම හොඳ සුන්දර තැනක් එතන. ඔචියාගම ප්‍රාදේශීය සභාවේ සභාගම්භය. ලොකු රාජ්‍ය ලාංඡනයක් ගහලා තියෙනවා. ජාතික කොඩියයි බෞද්ධ කොඩියයි ගහලා. ඉතින් උඩ තමයි සභාපතිතුමා ඉන්නේ යට ඉන්නවා ලේකම්තුමියත් එක්ක කළමනාකාරතුමියල දෙපළ. අපි වටේට මෙහෙම රවුම් මේස් දාලා පළවෙනි සභාව මම ඉඳගත් දවස මම හිතුවා මෙතන මට හොඳ තෝතැන්නක් වෙයි කියලා. එදා හිතාගත්තා ඊගාව සභාවේ මම ওই පුටු ඉඳ ගන්නවා. ඒක තමයි අතිස්ථානය. ඉතින් පිටිපිට දෙවතාවක් සභාපති වුණා. මම හිතන්නේ ඉතිහාසයේ දෙවතාවක් සභාපතිලා නැහැ නොචාගම කවුරු. පළවෙනි සැරේ 9961ක් මනාප දෙවෙනි සැරේ 12600ක් අරගෙන පිටිපිට දෙවතාවක් සභාපති වුණා. සභාපති වෙලා පළවෙනි වතාවෙන් පළාත් සභා නියෝජනය කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම මේවට පාර්ලිමේන්තු මැතිවරණේ බොහෝ අභියෝග තිබුණා. අභියෝග කියන්නේ මම හිතන්නේ මට පරම්පරාවෙන් දේශපාලන හයියක් නැහැ. අම්මගෙන් තාත්තගෙන් දේශපාලන හයියක් මට තිබුණේ නැහැ. ඥාතීන්ගෙන් තිබුණේ නැහැ. ඉතින් මම හැමදාම ජනතාවගේ කරමතින් ආපු දේශපාලනඥයෙක්. සා අභියෝග බොහෝ තිබුණා. ඉතින් අභියෝග වල බොහොම හොඳින් නිර්භයව මුහුණ දුන්නා. මුහුණ දීලා මම හිතන්නේ ඔය කියපු මහාචාර්යවරු ආචාර්යවරු ඒ අතරේ නළු නිළියෝ එයාත් මේක හිටියානේ ඒ ඔක්කොමත් එක්ක ඉතින් ගමක ඉපදිච්ච බොහොම ආර්ථික අපහසුතා මැද හිටපු කෙනෙක් හැටියට මටත් පුළුවන්කම ලැබුණා පළවෙනි වතාවෙන් පාර්ලිමේන්තු නියෝජනය කරන්න
ඔබතුමා අපිට කියනවා හරි අමාරුවෙන් හරිම දුක්ඛිතව කොහොම හරි ජයග්‍රහණය කරා ගියා කියලා. ඉතින් මේ පාර්ලිමේන්තු මැතිවරණේ අනුරාධපුරේ ලොකු තරඟයක් තියෙනවා අපි දැක්කා. එතකොට අපි දැක්කිනවා අනුරාධපුරේ පතාක යෝධයන් ගෙදර යද්දී අර කිව්ව විදිහට ගමේ පුංචි මිනිස්සේ පාර්ලිමේන්තු යනවා. ඒ ජනතාවගේ බහුතර මනාපයකින්. ඔබතුමා මොනවද ඒ ගැන හිතන්නේ? ඔය ඇත්තටම අපි මා තේරුම් ගත්ත එක කාරණාවක් තියෙනවා. දේශපාලඥයා ඉන්න ඕනේ ගමේ. දේශපාලඥයා ඉන්න ඕනේ ජනතාවත් එක්ක. අනිත් එක තමයි මා විශ්වාස කරන එකම එක දෙයක් තියෙනවා. මා පෞද්ගලික ජීවිතේ බොරු කියලා තියි. හැබැයි මගේ ජීවිතේ මම දේශපාලන ජීවිතේ මම බොරු කියන්නේ. ඒ මගේ හැටි. මට පුළුවන් නම් පුළුවන් බැයි නම් බැ. මම දේවතාවක්වාදී සභා සභාපතිලා මම කිසිම දවසක කවුරු ආපස්සට හරවල යවල නැහැ. පළාත් සභාවේ අවුරුදු 5යි. හැබැයි ඒ කාලේ මම අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රීවරයා හැටියට කටයුතු කළේ. ආණ්ඩුව පෙරදුනාට පස්සේ අපිට යමක් කරන්න බැරුණා. හැබැයි පුළුවන් කාලේ මම අධ්‍යාපනයේ විශාල වැඩ කොටස් කරා. ශිෂ්‍යත්ව වැඩසටහන් හැදුවා. එතකොට සාමාන්‍ය පෙළ උසස් පෙළ සම්මන්ත්‍රණ පැවැත්තුවා. විශේෂයෙන්ම කාන්තාවන් දිරිගන්න වැඩසටහන් මම විශාල වශයෙන් ක්‍රියාත්මක කරා. ස්වයං රැකියා උත්පාදන මාර්ග ස්වයං රැකියා වැඩමුළු පැවැත්තුවා. ඉතින් ඒවත් එක්ක තමයි මේ මම හිතන්නේ මම ජයග්‍රහණය කළේ. දැන් ඔය කියන පතාක යෝධයන් පරාජයට පත් වුණා. හැබැයි ලංකාවම ගත්තාම එහෙමයි. එකක් තමයි ජනතාවත් එක්ක රැඳිච්ච නොහිටියපු අය පරාජයට පත් වෙන්නේ නැති. හැබැයි මේක රටක් හැටියට ගත්තාම මම මේ මැතිවරණය විශ්වාස කරන සුනාමියක් ආවා. මොකද මේ වගේ එකක් වුණා. ලංකාවෙම ගත්තාම වියත්මග කියන එක මිනිස්සුන්ගේ ඔළුවට වැටලා ඒ වියත්මගේ අය ලංකාවේ විශාල වශයෙන්ම හිත දිස්ත්‍රික්ක ගණනාවක එකට ආවා. ඒ උදාහරණ ගත්තොත් ගම්පා දිස්ත්‍රික්කයේ ප්‍රසන්න තනතුංග මහේමතුමා හිටපු. හිටපු පාර්ලිමේන්තු ඇමතුමා දෙවෙනියට එනවා වියත්මගේ කෙනෙක් එකට එනවා. කළුතර දිස්ත්‍රික්කේ ගත්තත් එහෙමයි. මාතර ගත්තත් එහෙමයි. දලසල ඇමතුමා තුන්වෙනියට එනවා. ඉතින් ඒ නිසා මේක දැන් අර මට මතකයි එක වතාවක ජනතා විමුක්ති පෙරමුණේ අපි තරග වදිනකොට තුන පහ කියලා කිව්වා. ඒගොල්ලෝ තමයි උඩට ආවේ. අපි අය ඔක්කොම පල්ලෙහාට ගියා. ඒ වගේ බොහොම කලාව එක එක කාලවල සුනාමි එනවා වගේ එනවා. ඒ වච්චර ගණන් ගන්න දේවල් නෙමෙයි. හැබැයි මා විශ්වාස කරනවා මා මනාප 50,000කට ආසන්න ප්‍රමාණයක් ලබාගත්තා. මේවා ස්ථාවර ඡන්ද. මේවා හොල්ලන්න පුළුවන් ඒවා නෙමෙයි. මේවා සුනාමි නෙමෙයි. මේවා ස්ථාවර ඡන්ද. ඒ පුද්ගලයා බලන පුද්ගලයා බද්ධතාවය මත ලබා දීපු ඡන්ද. ඒ නිසා මොකද අපි ජනතාවත් එක්කමයි අපි මේ අවුරුදු 22කට වැඩි කාලයක් මා දේශපාලන හිටියා. මට කරන්න පුළුවන් හැම යුතුකමක් මම ජනතාව වෙනුවෙන් කරා. ඒ නිසා වෙන්න පුළුවන් ඒ පතාක යෝධයන් පරාජයට පත් කළ මා ජයග්‍රහණය කරා. ඔබතුමා නිතරම කියව කතාවක් තමයි දෙපාරක් නොච්චියාගම ප්‍රාදේශ සභාවේ සභාපති වුණා. ඊළඟට පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරා. ඒවා ඉතරම්ම ඔබතුමන්ට අභියෝගයක් නොවුණත් මේ පාර පාර්ලිමේන්තුවට යනවා කියන එක ඔබතුමන්ට ලොකු අභියෝගයක් වෙන්නේ නැති. හැබැයි මහජන ඡන්දෙන් ඔබතුමා 50,000කට ආසන්න ප්‍රමාණයක් මහජන ඡන්ද ලබාගෙන ඉහළින්ම පාර්ලිමේන්තුවට යන්න සුදුසුකම් ලබනවා. ඉතින් අපි දකිනවා සමහර මැති ඇමතිවරු පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ගෙදර ගේට්ටුවේ දොර වහලා පැත්තකට වෙලා ඉන්නවා. එහෙම නැත්නම් ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව අපිට හම්බ වෙන අනුරාධපුරෙන් දිනුවට අපි යන්න ඕනේ කොළඹ. ඔබතුමත් එහෙම කෙනෙක් වෙයිද? නැත්නම් ඔබතුමන්ට අර ඡන්ද ලබා දුන්න අපේ ගම්වල මේ රජරට ප්‍රදේශයේ ගම්වල මිනිස්සුන්ට ඔබතුමා කියන්නේ මොකක්ද? ඔබතුමා අයාලට දෙන බලාපොරොත්තුව මොකක්ද? ඉතාමත් හොඳ ප්‍රශ්නයක් සයින්වා ඇහුවේ. මොකද දන්නවද, දැන් ඇත්තටම ඉතිහාසයේ දේශපාලන කතාව අපි වෙනස් කරන්න ඕනේ. ඉතිහාසයේ දේශපාලනය හැදිලා තියෙන එහෙම තමයි. පාර්ලිමේන්තුවට ගිය ගමන් ඔක්කොම ටික අරන් පදිංචි යන්නේ කොළඹට. ඉතින් අපට කොළඹ ගිවල් නැහැ. මට කොළඹ ඉන්න ගිවල් නැහැ. විශේෂයෙන් මගේ ගෙදර ඕන වෙලාවක දොර ජනේල් ඇරලා තියෙනවා. මොකද තාම ඒවා දාලා නැහැ. ඔක්කොම තාම මේ අවුරුදු 22ක් දේශපාලනේ ගේවත් තාම මම හරියට හදාගෙන නැහැ. මම තාම හදාගෙන යන ගේක කාමර දෙකක් ඉන්නේ. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඕන වෙලාවක එන්න පුළුවන්. දොරවල් ජනේල් ඔක්කොම ඇරලා තියෙන්නේ. ඉතින් ඒක එකක්. අනෙත් එක තමයි මා විශ්වාස මං කිව්වේ මම විශ්වාස කරන්නේ මා ජනතාවත් එක්ක ඉන්න ඕනේ. මගේ දේශපාලන ගමන මම මෙතනින් නවත්තන්න බෑ. විශේෂයෙන්ම දේශපාලඥයෙක් වෙච්චාම අහුම්කන් දීම වඩාත්ම අහුම්කන් දීම තමයි දේශපාලඥයෙක්ට වැදගත් වෙන්නේ. ඒක ඉතාමත් හොඳින් අවබෝධ කරගත්ත දේශපාලඥයෙක් මම. ඉතින් මගේ එකම බලාපොරොත්තුව තමයි
විශේෂයෙන් බටීර අනුරාධපුර ආසනය කියන්නේ බොහොම දුෂ්කර ආසනයක්. තන්තිරිමලේ විලච්චිය ගත්තාම ගොවි ජනපද. එතකොට ඒගොල්ලෝ වෙන මොනවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. යලමහ දෙකන්නේ කරන්න ඒගොල්ලන්ට අවශ්‍ය වතුර ටිකයි බීජ ටිකයි තෙල් පොර ටිකයි. ඒ ටික දුන්නොත් ඒ මිනිස්සු මං හිතන්නේ බොහොම හැමදාම බොහොම සිනාමසෝ ජීවත් වෙනවා. ඉතින් මම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මත් එක්ක හම්බෙච්ච අවස්ථාව ගණනාවකදී මම කතා කරේ ජනාධිපතිතුමනි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව මොනවත් ඉල්ලන්නේ නැහැ. 65කට 70කට ආසන්න ජනතාවක් ජීවත් වෙන්නේ කෘෂිකර්මාන්තයක. මේ අයට ලබා දෙන්න පුළුවන් එකම දේ තමයි වතුර ටිකයි බීජ ටිකයි පොහොර ටිකයි. ඒ ටික ලබා දුන්නොත් මම හිතන්නේ ඒ අය හැමදාම සිනාමසු වෙඳි. ඊට අමතරව බොහොම තරුණ තරුණ ටිකක් ඉන්නවා ඉගෙන ගත්ත දරුවෝ තරුණ තරුණියෝ. දැන් අපි රැකියා උපාධිධාරි 50000කට රැකියා ලබා දුන්නා. තව 10000 තව 9000ක් විතර ඉන්නවා පත්තිම් ලබා දෙන්න. ඒ ටික දීපුවාම ওই ප්‍රශ්නටි ගොඩාක් දුරටත් වෙනවා. ඊළඟ තමයි අතිගරු ජනාධිපතිගේ සෞභාග්‍යමත් දැක්ම. සෞභාග්‍යමත් රට දැක්කම තියෙන එක කාරණාවක් තමයි රැකියා ලක්ෂ්‍ය තරුණ තරුණියන් සඳහා. මේ වෙනකොට අපි ඉල්ලුම්පත් ගැඳවල සමුපාදිසම් තියලා අවසන් කරලා තියෙනවා. මේ ආණ්ඩුව හැදුවට පස්සේ ඒ කටයුත්ත ඉටු වෙනවා. ඒකට විශාල ප්‍රශ්න ටිකක් ඇති වෙනවා. ඊළඟට අපි හැම මොහොතෙම කිව්ව එක කාරණාව තමයි ගුරු සහායක සහායිකාවන් බඳව ගැනීම. සාමාන්‍ය පෙළ සමත් උසස් පෙළ සමත් තරුණ තරුණියන් වෙනුවෙන් එතන 150,000ක් බඳව ගන්න වැඩ පිළිවෙල. අපි ජනාධිපතිත්වයේ මේ පිළිබඳව සාකච්ඡා කරනවා. ඉතින් මේ ටික ගියහම මම හිතන්නේ අම්මා මාර ඉස්සලා කිව්වා වගේ මහජන නියෝජිතයාගේ වගකීම හරියට ඉටු කර ගන්න පුළුවන්ක බලමුනොත් අපිට ඉතාමත් සාර්ථක ගමනක් යන්න පුළුවන් වෙයි. මම විශ්වාස කරනවා මේ අවුරුදු පහ තමයි මේ රට හදන්න පුළුවන් එක අවුරුදු පහ. අතිගරු ජනාධිපතිතුමාගේ එතුමා බලාපොරොත්තු වුණා 3-2 බලයක්. මම හිතන්නේ 145ක් අපට ආවා. ඉතිහාසයේ මම හිතන්නේ 2010 140යි. තවත් 5 දිනක් එක්ක අපි ආවේ. මේක බලපුවාම ආයේ ජනතාවට මුකුත් කියන්න බෑනේ. අතිගරු ජනාධිපතිතුමාටවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අගමැතිතුමාටවත් අයි ජනතාවට කියන්න බෑ බලය නොදුන්නා කියලා. බලය ලැබිලා තියෙනවා. දැන් අපිට තියෙන වැඩ කරන්න. ඒ නිසා ජනතාව මේ වරම දුන්නේ මේ රට හදන්න. මා දැඩි විරුද්ධතාවයක් තියෙනවා හොරකම දූෂණය නාස්තිය අල්ලස වංචාව. අධිකාරී ජනතාව මාගේ මාතෘකාව මේක. ඊළඟ මද්ද්‍රව්‍ය සහ පාතාලය දැඩි විරුද්ධයි. ඉතින් මෙන්න මේ මාතෘකා යටතේ තමයි අපි අලුත්ම පාර්ලිමේන්තු තුල හඳ නගලා මේ රට හදන්න හදන්නේ නිර්මාණය කරන්න හදන්නේ. ඒ සමා විශ්වාස කරනවා මේ අවුරුදු පහේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේක හදන්න බැරි වුණොත් මම හිතන්නේ ආයි කවදාවත් අනාගතයේදී රාජනායකෙක් මේ රට හදන්න බිහි වෙයි කියලා. ඒ විශ්වාසයමත් තමයි අපි මේ පාර්ලිමේන්තුවට විසිරෙන්න ගොඩ වෙන්න හදන්නේ. ඉතින් මගේ බලාපොරොත්තුව මම ඉස්සෙල්ලා කිව්වා වගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට මට මොනවද කරන්න පුළුවන් මම කියන්නේ මං හැම වේදිකාවම කියපේ කාරණාවක් මා පාර්ලිමේන්තුවට ගියා කියලා මට මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුරපුරයක් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. හැබැයි මොනවා හරි දැනෙන දෙයක් මේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් නම් ඒක තමයි මා විශ්වාස කරන්නේ ජනතාව මේවරේ. ඉතින් මේක අවස්ථාවක් කරගන්නවා මට ඡන්දය ලබා දීපුවායි දිස්සෝති කරන්න. මම අර කිව්වා වගේ හැම වෙලාවෙම අපි කිව්වා මේ දිස්ත්‍රික්කේ හදන්න ඕනේ, මේ දිස්ත්‍රික්කේ ශක්තිමත් කරන්න ඕනේ. මේ දිස්ත්‍රික්කේ කතා කරන උන අධ්‍යාපන පිළිබඳව කතා කරන මම පළාත් සභාවේ අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රීවරයා හැටියට අවුරුදු 5ක් එක දිගට හිටියා. ප්‍රතිපත්ති වෙනස් කරන්න දෙනවා ගොඩක් අධ්‍යාපන ශේෂේ. අපි පළාතක් හැටියට ගත්තොත් අපි ඉන්නේ 7 වෙනි ස්ථානයේ අනුරාධපුර දිස්ත්‍රික්කේ. නැගෙනහිර පළාතටත් පල්ලෙයි. ඒ නිසා උතුරු මැද පළාත් සභාව අපි හදනවා. ඒ හදනකොට මධ්‍යම රජයත් එක්ක එකතු වෙලා ප්‍රතිපත්ති හදන්න ඕනේ අධ්‍යාපන පිළිබඳව. උදාහරණයක් ගත්තොත් අනුරාධපුර නගරේ පාසල්වල මම හිතන්නේ අවුරුදු 10-15 ඉන්න ගුරුවරුන් ඉන්නවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. මේවා වෙනස් කරන්න ඕනේ. හැම කෙනෙකුට මේක හා සමාන මේ නගරේ පාසල්වලට යන්න පුළුවන්කම හදන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ අනිත් එක තමයි අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කවුරුත්ම කල්පනා කරන කරුප එක කාරණාවක් තමයි සංචාර කර්මාන්තය. සංචාර කර්මාන්තය හොඳට දියුණු කරන්න පුළුවන්. අපිට සංචාරක අනුරාධපුර වෙනවා. හැබැයි නවතින ප්‍රමාණය අඩුයි. හැම සංචාරකම එක්ක දඹුල්ල නැත්තම් නුවර ගිහලා නවතිනවා. අපි නවත්ත ගන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි නිර්මාණය කරන්න ඕනේ සංචාර කර්මාන්තය. මම හිතන්නේ අපිට ලොකු ආදායම් මාර්ග හදන්න පුළුවන් ඒක කරගත්තොත්. ඊළඟ එක තමයි අධ්‍යාපනය. අනිත් එක තමයි අපි කාන්තාව දිරිගන්නන වැඩපිළිවෙල යන්න ඕනේ. මොකද අනිත් දිස්ත්‍රික්ක වගේ නෙමෙයි අනුරාධපුර දිස්ත්‍රික්කේ කාන්තාව වැඩිපුර ගෙදර ඉන්නේ. ඒ අයගේ
ඒගොල්ලෝ දිරිගන්වන වැඩසටහන් අපි ක්‍රියාත්මක කරන්න ඕනේ ස්වයං රැකියා උත්පාදන ක්‍රියාමාර්ග සහ ස්වයං රැකියා වැඩමුළු පවත්වන්න ඕනේ පවත්තර කාන්තාවන් දිරිගන්වන්න ඕනේ ඒ කටයුතු පිළිබඳව ලොකු අවබෝධයක් අවධානයෙන් මා කටයුතු කරනවා ඒ වගේම මට සිහිපත් කරන්න ඕනේ විශේෂයෙන් මේ ජයග්‍රහණය මගේ මට ඡන්ද ලබා දෙනකොට සියලුම ජාති විශේෂම ගෞරවනීය මහා සංඝරත්නය මට ලොකු දායකත්වයක් ලබා දුන්නා මා මේ මැතිවරණ මෙහෙම ආරම්භයේ ඉඳලම ගෞරවනීය මහා සංඝරත්නය මට විශාල දායකත්වයක් ලබා දුන්නා ඒ වගේම විශේෂයෙන්ම මේ මැතිවරණයේදී සයිනි මේ මුස්ලිම් ප්‍රජාව තනිතන්නේ පහුගිය ජනාධිපති මැතිවරණයේදී මගේ ආසනේ ඡන්ද මැදිස්ථාන අපි මුස්ලිම් ඡන්ද මැදිස්ථාන හතක් තියෙනවා හතම අපි පරාජිතපත් වුණා හැබැයි මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී මට මතක් වෙනවා සිහිපත් වෙනවා මුස්ලිම් එක ව්‍යාපාරිකයෙක් කිව්වා ගියපු බස් එක ගියා දැන් එන බස් එකේ අපි නගින්න ඕනේ කියලා එහෙම මතකයේ ඉඳලා මුස්ලිම් සහෝදර සහෝදරියන් විශාල ප්‍රමාණයක් මේ මැතිවරණයේදී අපිට ඡන්ද දුන්නා නැත්නම් අපිට තුනෙන් දෙකක් දෙකේ බලයක් ලබා ගන්න බෑ ඒ වගේම දෙමළ ජනතාව මම හිතන්නේ අපිට අපි යාපනයේ දිස්ත්‍රික්කේ ගත්තොත් යාපනයේ දිස්ත්‍රික්කේ අපට දෙකක් ආවා ඒ දෙක දෙමළ ජනතාව ඒ වගේම අම්පාරෙන් දෙමළ වෙනම අපිට කිල් තරම් කරපු දෙකක් ආවා ඉතින් අපේ නගරවලත් දැන් ඔෂාම නගරේ ගත්තම දෙමළ බොහොම සීමිත ප්‍රමාණයක් ජීවත් වෙනවා ඉතින් මේ අය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කරන්න ඡන්දෙ දුන්නා ඉතින් ඒ අයගේ මනාපත් අපට ලැබුණා ඒ නිසා පක්ෂපාත භේදය වලින් තොරව මම හිතන්නේ එක්සත් ජාති පක්ෂයත් කැඩිලා බිඳලා වෙන් වෙලා හිටියේ ඒගොල්ලෝ අපට සහයෝගය ලබා දුන්නා ඒ සහයෝගයත් අපට ලැබුණා ඒ වගේම හැම ආගමකම අපි බෞද්ධ ආගම ගත්තාම අපේ මහා සංඝරත්නය බෞද්ධ ජනතාව විශාල කැපවීමක් කරා මම හිතන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කරන්න රාජපක්ෂරු බිහි කරන්න මහා ලොකු දෙවන්ත කාර්යභාරයක් කරේ ගෞරවනීය මහා සංඝරත්න ප්‍රමුඛ අපේ හාමුදුරුවෝ ස්වාමින් වහන්සේලා ඊළඟට මේ මැතිවරණයේදී විශේෂයෙන්ම දෙමළ ජනතාව සහ මුස්ලිම් ජනතාවත් අපට විශාල සහයෝගයක් ලබා දුන්නා. තීයාගේ ඡන්දත් මට ලැබුණා. ඉතින් ඒ අයට සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්තුතිය, ගෞරවනීය ප්‍රණාමය උදන්න ඕනේ, පුද කරන්න ඕනේ. මගේ ජයග්‍රහණය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය සඳහා අත්වැල සපයන පිළිබඳ. එහෙනම් ඔබතුමාට අනුරාධපුරයට රටට දැනෙන වැඩක් කරන්න ඔබතුමාගේ වෙනස් වෙන දේශපාලනය ගමන සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා අයිබෝවන්.